ශ්‍රද්ධාවන්ත පින්වතුනි පින්වතියනි ලංකාවේ වැඩවසන අග්‍රගණ්‍ය ධානලාභී මගපලලාභී භික්ෂුන් වහන්සේ නමක් වන අතිපූජ්‍ය රණස්කල්ලි සිද්ධාර්ථ හිමියන් විසින් ඉදිරිපත් කරනු ලබන සියලුම ධර්මදේශනා YouTube චැනලයේ වෙත දෙමෝ සැනින් ඔබ වෙත ලබා ගැනීම සඳහා මහණෙනි ධාන වඩව් YouTube චැනලය subscribe කර බෙල් සලකුණ මත ඔබගේ ඇඟිලි තුඩක් තබන්න මහත්ඵල මහානිසංස ලබාගත හැකි උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයක් වශයෙන් මෙම ධර්ම දේශනාව තවත් අයෙකුට ශ්‍රවණය කිරීම උදෙසා ෂෙයා කරන්න. තෙරුවන් සරණයි. සමන්ත චතුකවාලේසු සත්‍රාගතන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මුක්ඛදං ධම්ම ශ්‍රවණ කායෝ අයං භගන්තා ධම්ම ශ්‍රවණ කායෝ අයං භගන්තා ධම්ම ශ්‍රවණ කායෝ අයං භගන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි පින්වතීනි අද ධර්ම දේශනාව පවත්වන්න බලාපොරොත්තු වන්නේ මනසට එන කාම විතර්කයන්ගෙන් ගැලවෙන්නේ කිසිද යන මාතෘකාවයි මේ කාම විතර්කයන්ගෙන් මිදෙන හැටි දේශනා කරන්න පෙර මේ කාම විතර්කයන් යනු මොනවද කියලා පළමුවෙන් තේරුම් ගන්න ඔබ දන්න කාලේ ඉඳලා ඔබ දැනගත්තු රූප ශබ්ද ගන්ධ රස පහස පිළිබඳ ඇති වූ ආසාවන් ඔබේ මතකයේ තියෙන නමුත් මේ ඔබ ලබපු ඒ සියල්ලම නෙමෙයි සියල්ලෙන් කොටස දැන් ඔබ කොතෙකුත් රූප දැකලා ඇති ළමා කාලේ ඉඳලා තරුණියට පත් වෙලා ආසන්න කාලේ නමුත් දැකපු සියලුම රූප ඔබේ හිතේ නෑ නමුත් ඔබට ප්‍රිය වූ රූපයක් තිබුණා නම් අන්න ඒක හිතේ තියෙනවා. ඒ වගේම ඔබට ප්‍රිය වූ කටහඬක් තියෙනවා නම් ඒකත් ඔබේ හිතේ තියෙනවා. සියලුම කටහඬවල මතක නෑ. නමුත් අර ප්‍රිය වූ රූපේ කටහඬ ඔබට අමතක වෙන්නේ නෑ. ගන්ධයන් මේදී විවිධාකාර ගන්ධයන් තියෙනවලු. विविध आलीप गाला वर्णवत्तर ඒ කය තියාගන්න. අන්න එතකොට ඔබ ප්‍රිය වූ රූපේ ඇති ගන්ධය ඇගේ ගන්ධයක් වශයෙන් තමයි සැලකන්නේ. ඒ විදිහට ඒ ගන්ධයක් ඔබේ හිතේ තියෙනවා. පහසක් ඔබ ලැබුවා නම් ඒ පහසක් ඔබේ හිතේ තියෙනවා. ඔබ මේ රස කිව්වම ආහාර රසත් ඇති, ස්ත්‍රී රසත් ඇති. ඔබට ආහාරයේ රසක් උනත් ඔබ හුඟක් බඩගින්නේ ඉඳලා බොහෝම ඔබට රසවත් ආහාරයක් ලැබුණා කලාතුරකින් ලැබෙන ඒක ඔබට හුඟක් කලයන්ගම් මතකයි නමුත් ඔබට හැමදාම කන කෑම්බීම් මතක නැහැ ඊළඟට පහසක් තියෙනවා මෙතනදි පහස වශයෙන් සැලකන්නේ කුෂන් මෙට්ටයක් උඩ නිදාගත්තාම හොඳ පහස ගාන්තිරක සුදු වැල්ලක කරදරයක් නැත්නම් පැදුරක් කියලා නිදාගත්තොත් එතකොට හොඳ පහසක් තියෙනවා
ඒක ඉත්‍රි පුරුෂ සම්බන්ධයේ තුලින් ඇතිවන පහසයි නිසා මේන්දීන් රූප ශබ්ද ගන්ධ රස පහස කිපුන නිවිදාකාර වුණා භාගතුන් වහන්සේ දේශනා කළ වදා මේ කෙලෙස් ඇති වෙන මුල් වෙන්නේ ඉත්‍රි පුරුෂ අතර සම්බන්ධයි ඒ නිසා මේ පංචකාම සම්පත්තිය වඩා කරගත් ඉන්නේ ඒ සම්බන්ධ රූප ශබ්ද ගන්ධ රස මේක බාහිරවත් විවිධාකාර දේවල් තියෙනවා රූපේ කාර්යකත් තියෙන රූපයක් නේ ඒ වඩත් ආසාවල් තියෙනවා තමයි ඉඳකඩම් වත පිටි ගංගා ඇලඳුනේ ඉවලත් ආසාවක් ඇති වෙනවා තමයි මොහොතේ සද්ද සත්‍ය මොහොතේ සද්දට ආසාවක් ඇති වෙනවා තමයි අලියු කුංචන හදේකට ඒකෙත් ආසාවක් ඇති ඉදුර ඉඳලා බය නැති වෙ ඉන්න පුළුවන් කුරුල්ලන්ගේ පක්ෂි නාදේ ඔබට මිහිරි වෙන්න පුළුවන් නමුත් වෙනස මොකද ඒවා ඔබේ හිතේ උපාදාන වෙන්නේ නැහැ බලන්න දැක්සි සද්දි මොනතරම් ඔබට සතුටක් ගෙනත් දෙනවද ඔබ වහිනවද කැමති වහින්න නැති වෙලාවට ඒ දැක්ස මතක් වෙන්නේත් නැහැ ඒගොල්ලෝ උපාදාන වෙන්නේ උපාදාන වෙන්නේ මොකද්ද ඊත්‍රි රූපේ ඊත්‍රි කඩහඬ ඊත්‍රි රස ඊත්‍රි ගන්ධේ ඊත්‍රි පහර අන්නේ වයි තමයි සත්‍ය තුල තෘෂ්ණාවල් හැදিলা උපාදාන තෘෂ්ණා උපාදාන වුණයි පස්සෙ කය බිඳි මරෙන්න පස්සුනා මේ විඥානයත් යනවා उपादान उपते विविध बाहर रूप जन रूप शब्द गंध रस අපි කලින් ධර්ම දේශනාවේ පැහැදිලි කරා මේ විඥානේ ස්වභාවය පිළිබඳ එක පැත්තකින් විඥාණයෙන් දැනගන්න ඒ දැනගත්තු දේ තව දැනක ගබඩා කරගන්න ඔය මනස කියලා කියනවා එහෙමනම් ඒ මනස කොටස් දෙකයි ගබඩා කරන කොටස කියනවා වෙනම ඊට පස්සේ ගබඩාවෙන් විදින් විද මේ උපාදාන විච්ඡ දේවල් රූප ශබ්ද ගන්ධ රස පහස පිළිබඳව ඇති වූ ආසාව මනෝ විඥානය හරහා මනසට මිනන. ඒක අපි තේරුම් ගන්න ඕනේ මනසේ ප්‍රධාන කොටස් දෙකයි. විඥානයේ කොටස තමයි මනස කියන්නේ. මෙන්න මේ විදිහට තේරුම් ගත්තේ නැතුව මේ ධර්ම අවබෝධයේ හරියට ලබන්න බෑ. ඉතින් මේ විදිහට අපි හිතමු රූපයක් පිළිබඳව කලින් දෙකපු දැන් දෙකපු රූපයක් පිළිබඳව මානසික තේන අරමුණ එනිසා ඒක පිළිබඳව මානසිකාරයේද එහෙම ඉන්නයි තරුණ තරුණ දැකලා තියෙනවනේ මනෝපාර ගහනවා කියන්නේ ඒකයි ඔය බලාගෙන ඉන්නොත් අනි මිනා වෙනවා අතප්පය එක පැත්තට වැඩ කරන්න නැතුව දික් කරනවා කුළු හදනවා ෂර්ට් එක හදනවා ගවම හදනවා ඌව කරගෙන ඉන්නවා කන්නඩියෙන් බලන ඒ කාම විතරක්යක් मनसान මිනී මරුන් දක්වා මේක යනවා විවිධ වෙන්නේ සඳහා දෙනවා බොරු කීම් කියලා කීම් දක්වා වර්ධනය වෙනවා කපටිකම් කෛරාටියම් කිරීම දක්වා වර්ධනය වෙනවා මේ පියුතු දන්නේ ඇති
පැවිදීන්නේ මොකටද කියලාවත් මතක නැති විදිහටයි දැන් ඉන්නේ. නමුත් වාසනාවට කින්වත් ගිහි උපාසක උපාසිකාවන් පිරිසක් තියෙනවා මේ භාවනා කරලා මේ සංසාර දුකින් ඈතර වෙන්න ඕන කියන අරමුණ. ඒ ඇතුළ ඇපිලා තියෙන ඉස්සෙල්ලාම අඳුම වශයෙන් සෝතාපන්න ශ්‍රාවකීක්පත් වෙනවා. සෝතාපන්න වීම ප්‍රතිපදාව ඉතා සරල අපි දිගින් දිගටම දේශනා කරලා තියෙනවා. නමුත් ඒ සරල ප්‍රතිපදාවෙන් සෝතාපන්න වුණා පත්ති. ඒ සෝතාපන්න බව රැකගන්න තියෙන්නේ එකම උපාය තමයි මේ කායගත සති භාවනා ටික වඩන්නේ. මේ කාමච්ඡන්දය දුරු කරලා ඒ අතරදි මෛත්‍රී ආදි භාවනා වඩන්න ඕනේ. මරණ සති වාය භාවනා වඩන්න ඕනේ. බුද්ධාර්ථි අනිවාර්යෙන් වඩන්න ඕනේ. ඉතින් අපි දැන් බලමු මේ රූපය පිළිබඳව වැඩියෙන් ආසාවල් ඇතිවීම ඔය ගන්ධය එහෙම අමතක වෙලත් යන්නේ. කටහඬ රූප ටිකක් අමතක වෙලා යන්නේ. රසත් අමතක වෙලා යන්නේ. පහසත් අමතක වෙලා යන්නේ. නමුත් මේ රූපය පිළිබඳ ඇල්ම හරිම අමාරුයි අමතක කරන්න. හිත ගියට මෙන්න මේ කාම විතරකේ මැඩපවත්වන්නේ කොහොමද? මේ මැඩපවත්වන විදිය තමයි ඔබ අසුභ භාවනාව වඩන්නේ. කලින් අසුභ භාවනාව වැඩියෙන් පස්සේ මේ තමන් කැමති වෙන රූපයත් මේ කුණප කොටස් 32ක්මයි කියන එක ඔබට හිතේ ඇති වෙන්න ඕනේ. අසුභ භාවනාව ප්‍රතිවේදයට වෙනකම් බැලුවෝ. ඒක හිතනකොටම අර රූපේ දෙතිස් කුණපයක් වශයෙන් පේන්න පටන් ගන්නවා. එහෙම පේන්නේ කොහොම වෙලුවොත්ද? මෙහෙමයි. අසුභ භාවනා ගැලව භාවනා මධ්‍යස්ථානයේදී හරි කොහේ හරි ගිහිල්ලා ඔය ටිකක් වෙලා කේසාලුව මානකා දන්තා කියලා ඒකත් දැන් තමන් නෙමෙයිනේ කියන්නේ හාමුදුරුවනේ ලක්ෂණට කියන්නේ මීරටනේ කියන්නේ. ඒ ගහගෙන ඉඳලා නිදාගෙන නැහැ ඉඳලා ඉතින් මම භාවනා වැඩි කියලා කිව්වට වැඩක් නැහැ. එහෙම තැන්වලට ගිහිල්ලා බැලුවට කමක් නැහැ. නමුත් තමන් හුදෙකලාව තන්නේ ඉඳගෙන දිගින් දිගටම මේ භාවනා වඩන්න ඕනේ. අසුදී ප්‍රතිවේදයට පත් වෙනවා කියන්නේ මේකයි. රූපයක් හෝ වෙන රූපයක් දැකපු එකයි. තමන්ට අසුභ භාවනා සිහි කරන විට මෙන්න මේ පොණප කොටස් 32 කියලා තේරෙනවා. අන්න ඒ භාවනා රූප ප්‍රතිවිදිත වෙලි පත්තිලා. එතකොට රූපයක් ගැන සිහි වෙනකොටම ඒ අසුභ භාවනා සිහි කරා. ඊළඟට ඔබ ධාතු මනසිකාරය වඩලා තියෙනවා. ඒ ධාතු මනසිකාර ප්‍රතිවේදයටපත් වුණා නම් අර රූපය ගැන සිහි වෙනකොටම ඔබට පේන්නේ මේක පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුන් හැදිච්ච රූපයක්. කුණම කොටසක් වශයෙන් කලින් බැලුවා දැන් මේක ධාතු වශයෙන් බලමු. ඒ ධාතු කබරයෙත් තියෙනවා, කක්කුසි වලෙත් තියෙනවා, රජ ගෙදරත් තියෙනවා, මුදල් වලෙත් තියෙනවා. එහෙමනම් මේක විශේෂ ඇලුම් කළ යුතු දෙයක් නෑ කියන අවබෝධයක් එක්කලම අර කාම විතරකේ දුබල වෙලා ප්‍රහීණ වෙලා යන්න පටන් ගන්නවා. තවත් මේක තියෙනවා නම් ඊළඟට බලනවා නවසීවිතික භාවනා පිළිබඳව. ඔබ නවසීවිතික භාවනා හොඳට වැළුවා නම් එක විටම පේනවා ඔබට මේ සීවටි ගණනේ එකින් එක අර දවස් දෙකක් තුනක් ගිහිල්ලා ඉදිමිලා තියෙන මේ කුණු වැගිරෙන ඉහළ මැසු වහපු ඒ ශරීරයේ ඇටසුළු බවට පත් වෙන්නේ. අන්න ඒ
අනුව හිතනකොට මා රූපය ගැන ඔබේ කාම දාහය නිවිය එතෙන්නුත් බැරි නම් තදින් වැඩිලා තියෙනවා නම් මේක ගලවන්නම බැරි නම් එහෙම කෙනා අස්තික සංඥාව වඩලා තියෙනවා රාගකත්‍ය මේ අස්තික සංඥාව වඩපුවාම ඉන් ධ්‍යාන වඩලා තිබුණොත් තමයි නිසි ප්‍රයෝජනේ ගන්න පුළුවන් ඕන රූප සුන්දරිය අධ්‍යා බලලා මේක අස්තික සංඥාව එතෙන්ද තිබ්බොත් ඇටසකිල්ල බවට පත් වෙලා තියෙනවා කාමදාය සම්පූර්ණ නිවිලා එහෙම කරලා තව මොනවාරි ශේෂයන් ඉතුරු වෙනවා මේක අනිත්‍ය දෙයක් ඇති වෙලා නැතු වෙන දෙයක් වශයෙන් සැලකෙනවා ඊළඟට මේක දුකට හේතු වෙන දෙයක් වශයෙන් සැලකෙනවා මේක වසඟේ තියාගන්න බැරි දෙයක් නිසා ආත්මයෙන් තොර දෙයක් වශයෙන් සැලකෙනවා යම් කේතයක් ඇති වෙලා නැති වෙලා යනවා නම් මේක ආත්මයක් නැත්නම් ඉතන ශූන්‍යතාවයක් තියෙන බව අවබෝධ කරගන්න. ආන් ඒක තම අවසානයේදී සම්පූර්ණයෙන්ම මේ කාමච්ඡන්දේ ප්‍රහීන වෙලා යනවා. ඒ විදිහට විදර්ශනාවෙන්ම මේක ප්‍රහීන කරන්න බෑ. අර සමථීපස්සනා භාවනා වඩන්න ඕනේ කලින්. කායවිපස්සනාවේ තියෙන කායානුපස්සනාව දැක්වේ තනිකරම විදර්ශනා භාවනාවක් නෙමෙයි තනිකරම සමත භාවනාවක් නෙමෙයි ඒවා සමත විපස්සනා භාවනා මූලික විදර්ශනාවක් තියෙනවා ඒක නමුත් බලවත් තියෙන සමතේ ප්‍රත්‍ය ඒ භාවනාව වඩපු නැති එක්කෙනාට විදර්ශනා භාවනාවෙන් අවශ්‍යයි ජය ගන්න බැහැ ඒ නිසා මේ කාම විතරක නැති කරන්න නම් ඉහළම සුසුකම තමයි කායානුපස්සනාය භාවනා වඩලා අර්පණා කීපයක් ලබා ගැනීම. දැන් අත්‍යගත එක අර්පණාවක් ගත්තොත් තව ඉව ගන්න ලීසි කියනවා. මුලින්ම අමාරු. අත්‍යක සංඥාවේදී මේ උකුල්ලටේ ඒ රවුම ධ්‍යාන සංයමයේ කියලා ධ්‍යානයකටපත් වෙනවා කියන්නේ ඊළඟ මුහුණ කොටස අරමුණු කරගෙන ධ්‍යානයකටපත් වෙන්න පුළුවන් ඊළඟ බෙල්ලේ ගැරඬියගේ වගේ රට කොට තියෙන බෙල්ලයි අර ඇටසකිල්ල තියෙන උරකුහරේ අරගෙන ධ්‍යානයකටපත් වෙන්න පුළුවන් ධ්‍යාන තුනක් ගන්න පුළුවන් ඒ ධ්‍යාන තුනම ගත්තු එක්කෙනා තමන්ට මේ රූපේ කොයි හරියටද ඇලෙන්නේ කියලා හිතෙනවා නම් ආනීතයට මේ සංඥාව තියෙනවා. තමන් මේ රූපේ මූණට ඇලුනා නම් ඒකට හිත ගියා නම් ආ මූණට තිබ්බා. විරිච්චිලා ඉන්නවා ඇටට කිල්ලවා. මේ උරකුහරේ එව්වට ඇලුනා නම් ආ ඉතින්ද අර ධ්‍යානයේ තියෙනවා. උකුල ප්‍රදේශයේ තැලීමක් ඇති වුණා නම් අන්න ආත්මික සංඥාවේ තියෙන තියෙනවා කිසිම සුභ වාදී අදහසක් ඉතුරු වෙන්නේ ඔබේ කාමච්ඡන්දේ ප්‍රහීන වෙලා යනවා ඒ නිසා භාගතුන් වහන්සේ දේශනාවකට වදාලා ආත්මික සංඥාව වැළවුවොත් එයාට නිවන කරා යන්න පහසුයි කියලා ඇයි මේ පහසුයි එයා මේ කාම ඡන්දේ බොහොම වේගයෙන් ප්‍රහීණ කරනවා. රූප සුන්දරියන් විතින් විත ආවත් තමයි ළඟට. ඒ එහෙකටවත් ඇලෙන්නේ නැතුනේ. අභීතව මූණ දෙනවා. නිර්භීතව මූණ දෙනවා භික්ෂුව. ආත්තික සංඥාව වඩලා තියෙනවා. දැන් ඒක මොකුවත් නැහැ. එන එකට ඇලෙන්නේ කෙනෙක් කරන්නේ. ඒ වර්තමාන තත්ති. ඔබ ගැන අපි කිව්වොත් අපිට හිනා වෙනවා. ඒ හින්දා විසුන් වහන්සේ දැක්කල මේව ගැන කතා කරන්නේ නැහැ.
කිසියම් විශේෂ වික්ෂෝප කියලා කතා කරන ඇහෙන්නේ මෙන්න මේ විදිහට ඒ රූපය පිළිබඳව කාම විතර කියනකොට කලින් වඩා තියෙන අර භාවනා සිහිපත් කරන්න ධ්‍යාන වශයෙන් වැඩපු කෙනාට උගත පහසුයි ධ්‍යාන වශයෙන් නැතුව සාමාන්‍ය වඩපු කෙනාට අර සිහිපත් කරලා ඒ ආසාවන්ගෙන් මිදෙන්න පුළුවන් කාම විතරයන්ගෙන් මිදෙන්න පුළුවන් ඊළඟට ශබ්දය පිළිබඳව स्त्री संघाटा मत स्त्री गुरी मुखादी සුගන් සුගන් ඒව ඇගියවත් උගියවත් නෙමෙයි කියන එක තේරුම් ගන්න ඒ කාමීතර කෙනෙකුට මෙව බල්ලෙකු ගියවත් බල්ලා ළඟත් මේ සුවඳ දෙනවා කියලා හිතන්න හරකු ගියවත් හරකා ළඟත් මේ සුවඳ දෙනවා කියලා හිතන්න දැන් අපේ තරුණ පිරිසද බොහොම කුල්මත් වෙනවා ඔය යද්දි එද්දි මේ සුවඳට आसावत्में දැන් අද නම් දුවල පුතාලා ඉතරනේ අම්මලා තාත්තලා තේම් පුරුදු වෙන කාලයක් ඇවිදී. ඒ ඉන්දිය කාමිතර කියනකොට මඩ පවත්ත ගන්න. ඊළඟ රස පිළිබඳව තෘෂ්ණාය. කලින් තිබුණේවා මතියලා විතරක වතේ ඉන්නේ. කොච්චර රහ කැමක් පිළිබඳ මතක් වුණත් හිතන්න මෙහෙම ඔය මිනිස්සු කොච්චර ලස්සන තිබුණත් කියලා තිබුණත් ලස්සන තිබුණත් රස තිබුණත් කාට ඇතුල් වෙනකොට මෙවුව කෙලේ එක්කලා කලවම් වෙනවා බලුවමයි ගොඩ වායේ බඩට යනවා බඩට ගියයින් පස්සේ සෙම ගොඩට වැටෙනවා මේ උදරයේ පාත්‍රයක් පිරෙන තරම් සෙම තියෙනවා කියලා කියනවා අර මඩට පොගිරියක් වැටෙනකොට වායේ තොග් ගන්න සද්දයන් අර සෙම කොටක තමයි මේ කෑම වැටි. ඒ වැටිච්ච කෑම ඉස්සල්ලාම කන්නේ පණුව බඩින්. ඕකට ආමාශික විස එනවා. ආවිල්ලා මේක රවුම් කීපයක් කරකුණයින් පස්සේ ওই වමනියන් කොට බොහොම කැතයි නේ ආවන්ගේ වමනි කොට වාගේ. බලුවමනිත් එකයි මිහිම වමනිත් එකයි ගඳ ඉනි කියලා ඈතට යනවා. අන්නේම සීකරන්නේ රස තෘෂ්ණාව ඇති වෙනකොට ඊට පස්සේ මේකේ පෝෂේ දේවල් උරා ගන්න පස්සේ ඉතිව රොඩ තමයි ගඳ ගහමින් අදෝපුකින් පිට වෙලා යනවා ලස්සනට කැමමේ සරසුරේක තලු ගහමින් කනවා ආසාව ඒව එළියට දාන කප්පුසි කියන්නේ සොරේ आहारी
ආහාරය පිළිකුල් සංඥාවක් වඩන්න ඕන දෙයක් කියලා. නිර්වාණ මාර්ගය නේ කියලා. නැත්නම් ඒ ආහාර පිළිබඳ තෘෂ්ණාවට ඇලෙනවා. ඒ වගේම ස්ත්‍රී සහ පුරුෂ ඒව ගැනත් මේ අසුබය ධාතු ස්වභාවය සිහිපත් කරනකොට ඉවත් ලෙස වෙලා යනවා. ඒකාමීතරක ओजस्वेमेंगे प्रधान भावना भावना නවසීතික භාවන අට්ඨික සංඥා ධාතු මනසිකාරය නිවා තුලින් මේ රූපේ පිළිබඳ ආසාව එහෙම නැත්නම් මනසට එන කාම විතරක යන්නේ මිදුණු කිනාට ඔය ශබ්ද ගන්ධ රස පහස ගැන ඉච්ඡර බලවත් නෑ ඒ බොහොම පහසි සිතෙන් අයින් කරන්න පුළුවන් ඒ විදිහට යනකෙනාගේ කාමච්ඡන්දේ දවසින් දවසම නැතිලා යන ඒ නීවරණ ධර්මය නීවරණ ධර්මයේ මුලදී අපි තාවකාලිකවයි ප්‍රහීන කරලා සමාධි වෙති නමුත් දැන් ඒක සම්පූර්ණ ප්‍රහීන කරන්න පුළුවන් තත්ත්වයට පත් වෙනවා අන්නේ තත්ත්වයට පත් වෙනකොට නැවත කලින් උපායක් තියෙනවා ඒක තමයි මේ අනිත්‍ය රූපය කියලා නැතිලා යන ආකාරය මේ රූපේ පිළිබඳ තියෙන ආසාවෙන්ද දුක උපදින හැටි ඒ කියන්නේ මේ තෘෂ්ණාව තිබුණත් උපාදාන වෙලා නැවත භවයක් ඇදලා ජාතියක් ඇදලා දුකටපත් වෙනවා කියන්නේ කාමච්ඡන්දේ කොටස යන්තම් ඉතුරුනා සෑහෙනුනේ ප්‍රහීන කරන්නේ නැති. අද අපි අය කරන දෙයක් තමයි එක පාට ඉඳ ගන්න සුද්ධ විදර්ශනාව. ඒක හරියන්නේ නැහැ. මොකද කරන්නේ විදර්ශනාව කියන්නේ. දැන් භාවනා ගුරු කියන්නේ උපදෙස්දීම නෙමෙයි කවිනි ගාතනි. ඒක මීලියලින් කියනවා. ඒක අහලා අද නිින්ද ඉන්නවා. ඉඳලා කියනවා අපි විදර්ශනා භාවනාවක් කරා කියලා. කාටද මේ බොරු කරන්නේ? බොරු කරන්නේ නැහැ. මරණයෙන් පස්සේ ඒ පාප මේ එයාගේ සත්‍යයන් අනුව සතර පායට යන්න තියෙද තියෙනවා. මොකද අතන කුසලයක් වැඩිුන්නේ නැහැ. අකුසලයක් වැඩිුනේ නැහැ තමයි. නමුත් කුසලයක් වෙන්නේ නැහැ. නමුත් අනිත් අවස්ථාවලදී අකුසල් වැඩෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස වලට ආසාවල් කියන්නේ අකුසලයක්. ඒ හින්දා බොහෝ දුරට සතර අපාය උපත ලැබෙනවා. මෙන්න මේක තමයි වැරදි විදිහේ විදර්ශනා භාවනා කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල. ඒ නිසා සමතේන්තුරු විපස්සනාව පැළීම කිසිම
प्रयोजन नहीं भाग्य तुम वहां से हम देशना कर लगने सामत विपसना के लिए किए रहती है एक ने कायम निवन से एक आयन मार्ग वसेन देखी सतर सचि पड़ता है ये सतर सचि पड़ता है कायम उपसना तो मैं इससे ला देशना कर एक शुद्ध विदर्शन अवली मूल के विदर्शन आवृत्ति है ना नमक देख सामर्थ्य के बैठ में दिया कौन सा एक देश ना कर एक करण ढूंढ हिंद आदे ये भी करना करे एक पार्ट है ना विदर्शन आवान हरियाणा मैं उपदेश देना आया ना मेरे ये ट्रेंडी देती ना मुझे ये बोले बुद्ध अनुशासन पिटुदा गला मनुष्य वेरज अवबूते एक पापल एक अपागत श्रावती कवदा समत भावना तम ऐसी कायगत सत्य आनापान भावना वड़ा दर्शन भावना के लिए बेडा प्रधान भावना एक समी नमुतुड़ी विदर्शन तीन भावना अवसाई हमें दाखल तीन बल्कि अपे पीवत मे काम विदर्भ्यांगी मे संधान कर आनापान भावना वैतुलु ए भावना तो वाला ये लगे थे तब उपाय अंतिराम में काम इतर्च बहुल हो गया बोले मेरे पास एक तमाई आश्वास प्राश्वास ये दिखते थे यानी एक लड़के मंदगामी वे पावती लड़ी नमस्कार निर्वाण मार्ग देशना एक भी नल में तो देखी तो थी अलग हिमी से ले आसवास लो आगास आज ये ना कुछ संपूर्ण काम दाहे नहीं है यम के लिए तमाड़ प्रिय रूप या कलर के वेला ऐसे मत करा किसी में काम आसावक के तीन ही नहीं ये उपाय वाती कामे मिलने विद्या तुम्हान की नवत किया ने उबसे राज जिन्ना चेतवे ने पुतन कामी दर्द तुम उब आश्वास प्राश्वास के दीते हूँ करा ए मंद गामी वे अंदर सी एतुम गंद उसम सी एतुम चलांद मंद गामी एक कलम नल दहित तियांद हित तीन तिगस लाया ना कुछ वो भी काम दाय संपूर्ण नहीं लाया नमस्ता ही ना होंदे मक्रमीय तमाय अर खालीं की वो विधि है नहीं क्रमीय थादी सी वैसे कामे विकार क्या है मिदेंदो बजाने के नहीं जोत थोड़ा
ඔය ක්‍රම දෙකම ප්‍රයෝගී කරගත්තොත් තමයි ඊටාම පහසෙන් කාම විතරයන්ගේ මිදෙන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මේ කාම විතරයන්ගෙන් මිදෙලා මිදෙන්න විදර්ශනා භාවනාවක් කරන්න ඕනේ. අර කලින් කරපු භාවනාය කියලා මමයි. විදර්ශනා භාවනාවේදී මේ අනිත්‍යානුපස්සී ඉන්නකොට මේක ඇති වෙලා නැති වෙලා යන අවබෝධය ලැබෙනකොට මොන රූපයක් දෙනවොත් තියෙන ආසාවල් නැති වෙනවා. දුක්ඛානුපස්සනාවේදී මේ විදිහේ රූපයේ ඇලීමේ සංසාර දුකේ තියෙන හේතු වෙන ආකාරයේ තේරුම් ගන්න. එහිදී හේතුඵලවාදයක් දැනගෙන ඉන්න ඕනේ. එහෙම නැති කෙනෙකුට ඒක තේරුම් ගන්න අමාරුයි. ඊළඟට තේරුම් ගන්න ඕන මේ රූප, ශබ්ද, ගන්ධ කිසිම දෙයක් තමන්ගේ වසඟේ තියාගන්න බෑ කියලා. වසමිය තියාගන්න බැරි නම් මෙතන ආත්මයක් නැහැ කියලා තීරුම් ගන්න. දැන් ඒකෙන හුඟක් දෙනාට රණ්ඩු දබර යන්නේ. නෝනායි කියන මහත්යගේ ආත්මයක් තියෙනවා මං තුල. මහත්යයි කියන නෝනාගේ ආත්මයක් මං තුල තියෙනවා. මගේ ආත්මයක් නෝනා තුල තියෙනවා. නෝනාගේ ආත්මයක් මං තුල තියෙනවා. ඔහොම තමයි හිතන්නේ. ඉතින් පොඩ්ඩ බැරි වුණොත් රණ්ඩු වෙනවා. මේ මහත්යක් නෑ. වසන විදියා ගන්න පුළුවන් කමක් නැහැ. සහයෝගයෙන් තමයි ඉන්නේ. අන්නෝල විශ්වාසයෙන් සහයෝගයෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒ විදිහට අනත් සංඥාව වඩනකොට මේ කාම විතරක සම්පූර්ණ සිඳිලා යනවා. අවසානයේදී මේම වෙ කාලෙ වෙනකොට යෝගිය හතර වේදහෙන්ද පත් වෙනවා. හතර වේදපත්තාය භාවනාව අවසන් කරන කාලේ මුල ධානාපාන සති භාවනාවෙන් ලබාගත්තු පළවෙනි ධ්‍යානෙ හතර වේදපත්තානේ අවසානයේ දක්වා යනකොට හතර වේදහන කරා වර්ධනය වෙනවා. ඒ සඳහා සිත පවත් ගන්නෙ කොහෙද? හතර සතිපට්ඨාන. ඒක තමයි බාගතු වහන් දේශනා කළේ. ඒ හතර වේදනාට පසුලෙන් පස්සේ ඊළඟ කරන්න විශේෂ දෙයක් තියෙනවා. ඒක තමයි අනිමිත්ත විමෝක්ෂ මුඛය ඇති කරගන්න ඕනේ. ඒ වගේම ධර්ම දේශනාවකින් අපි දක්වලා තියෙනවා. අපනිහිත විමෝක්ෂ මුඛය ඇති කරගන්න ඕනේ. ශූන්‍යත විමෝක්ෂ මුඛය ඇති කරගන්න ඕනේ. ඒකලම සියලු සංස්කාරයන් අනිත්‍ය බව දැනගෙන කිසිම ලෝකයකට ඇලෙන්නේ නැතුව සියලු සංස්කාරයන් අනිත්‍යන ඒ අනිත්‍ය දෙයට ඇලෙන්නේ නැතුව මාධ්‍යස්ත බවට උපේක්ෂාවට පත් වෙන හැදන්නේ. අවසානදී උපේක්ෂාවට පත් වුණාන් පස්සේ කිත්තේ කොහේවත් යන්නේ පීල්ලකට දැම්මා වගේ. මේ නරල් තලයත් එක්කලම මේ හිසේ මේ රූපේ බෙදෙනවා දෙකට. ඇතුළේ අන්න ඊට පස්සේ කුහියවත් හිත යන්නේ. අන්න ඒක තමයි අවසානයේදී දක්වලා තියෙන්නේ උද්දච්චයෙන් නතර කරන්න කියලා. උද්දච්චය කියන්නේ අවසානයේ කියන්නේ උද්දච්ච කුක්කුච්චය කියන එක නෙවෙයි. මොකදෙනෙක් මේක වරදවා හිතාන තියෙනවා. දස සංයෝජන මාමේ මාගිය නැහැදීම උද්දච්චය අවිද්‍යාව ප්‍රේණ කරන්න ඕන කියලා තියෙනවා අවසානයේ. ඒදී උද්දච්චය නතර වෙන්නේ සංසාර තීක්ෂා ඥානය ලැබුණයින් පස්සේ. හිත කොහෙවත් යන්නේ පීල් එකට දැම්ම වායේ තමයි. අන්නේම ඉන්න යෝගියා අවසානයේදී වසඟේ තියන ආත්මය නැත්නම් මෙතන පවතින ශූන්‍යතාවයක් කියලා අවබෝධ කරගත්තා ඉතින්.
සූන්‍යතා ධ්‍යානයට පාපියක් පස්ති මෙම විමෝක්ෂ මුතුන ඇති කරගත්තයි පස්ති වගේම සංසාර උපේක්ෂා ඥානෙ ඇති කරගත්තයි පස්ති ඒතං සම්සං ඒතං පනිතං යදිදං සබ්බ සංකාර සම්මුතු සබ්බ පදිපටි නිස්සග්ගු තණ්හාක්ඛේ විරෝධ නිබ්බානන්ති කියලා මාර්ගඵලයන්ද මෙමෙ අවසාන අරහත් ඵල සමාපත්තියෙන් පත් වෙන්න පුළුවන් සෝවාන් ආදී මාර්ගඵලයන්ට පත් වීමෙදී අර කලින් දැක්කපු අංග සම්පූර්ණ වෙන්න ඕනේ සකුද්දාගාමී ඵලයේ තව ටිකක් වර්ධනය වෙනවා අනාගාමී ඵලයේ තවත් වර්ධනය වෙනවා අරහත් ඵල සමාපත්තියට පත් වෙන සම්පූර්ණයෙන් ඒ මොක්ෂ මුඛ හරියට බැලෙන්න ඕන සංකාර තීක්ෂා ඥානෙ සම්පූර්ණ වෙන්න ඕන උනායින් පස්සේ තමයි අරහත් ඵල සමාපත්තියට පත් වෙන්න පුළුවන් දැන් මං හිතන්නේ මේ පින්නතුන්ට කාම විතරකයන් කියන්නේ මොනවද ඉවෙ මිදෙන ආකාරයෙන් කොහොමද කියන කාරණේ පිළිබඳව අවබෝධයක් ලැබෙන්නේ මේ ධර්ම ශ්‍රවණයෙන් අවබෝධය විතරක් ලබලා දැනගෙන විතරක් හිතියට හරියන්නේ නැහැ මේව භාවනා වශයෙන් පුහුණු කරන්න ඕනේ බහුලව වඩන්න ඕනේ ජීවිතයේදී සම්පූර්ණයෙන් නිවැරදිව මිදෙන්න බෑ තමයි ඇත්ත නමුත් කිසියම් ප්‍රමාණයකට මිදෙන්න ඕනේ ඒ කිසියම් ප්‍රමාණයකට මෙදී සෝවාන් මාර්ගයට පත් වෙනා තුල තියෙනවා භාගතුන් වහන්සේ දේශනා කරලා නැහැ නමුත් මේ ධර්ම මාර්ගය යන අයට තේරෙනවා සෝවාන් මාර්ගයට පත් වෙච්ච එක නම් මේ මාර්ගය ටිකක් අමාරුයි මේක සෝවාන් මාර්ගයට පත් වෙනවා සූත්‍රයේ ආර්ය අෂ්ටාංග මාර්ගය නම් සූත්‍රයට පත් වෙනවා මේ සූතේ කපුල කියලා දැස්සයින් පස්සේ මේක වතුර සීතලයි දිනයි ඉන්නවා කටු අකුල් ගල්පර සැඩපාර වැඩි කියලා පංගුවක් ගොඩේ එතකොට සෝවාන් මාර්ගය ඉවරයි ආයේ ගොඩේ නැතුව දිගටම යන විදිය කෙනෙකුට යන්න නම් මේ විදියේ අවබෝධිකුත් තියෙනවා මේ කාමච්ඡන්දය දුරු කරන්න අවබෝධයක් තියෙනවා මේ භාවනා වශයෙන් වඩන ඒ නිසා අවසානයේ මේ පියවුතුන්ට ප්‍රායෝගික අවබෝධීතු මම දේශනා කරනවා සෝතාපන්න වෙන්න උත්සාහ කරන ශ්‍රාවකයෝ සියලු දෙනාම සෝතාපන්න වීමේ අංගයන් සමාදන් වීමෙන් පසුව බුද්ධානුස්සතිය මෛත්‍රී භාවනාව පිළිකුල් භාවනාව සහ මරණ සතිය කියන සතර චතුරාරක්ෂා භාවනාව වඩන්නම ඕනේ ඒ වෙලාවෙන් පස්සේ ආනාපාන භාවනාවේ ආරම්භ වෙන කායගත සති භාවනා 14ම වඩන්න පුළුවන් විදියට ඒ විදිය වඩනකොට තමයි තුල දෙන කාමච්ඡන්ද කිසියම් ප්‍රමාණයකින් කාමීතරට මෙරපවත් ගන්න පුළුවන් වෙනවා තමයි පිරිසිදු සීලේ උල ඒක මෙරපවත් ගන්න පුළුවන් වෙනවා එහෙම කරන කෙනාට පුළුවන් තමන්ගේ සෝත්වාන් මාර්ගයට පත්වීම ආරක්ෂා කරගෙන කලුරිය කරන්න. එවැනි කෙනා ආත්මව හතකදී නියත වශයෙන්ම නිවන සාක්ෂාත් කරගන්න. අන්නේ තැනට යන්නයි මේ අපේ පින්නතුන් මහන්සි. ඒ නිසා මේ අද පවත්වපු ධර්ම දේශනාව ගැන හුඟක් හිතලා මතලා ඒ කළ යුතු භාවනා කරන්න කියලා අනුශාසනා කරමින් මේ ධර්ම දේශනාව මෙතකින් සමාප්ත කරනවා. එක්තාවතා ජාම්මේ සම්බුදං පුඤ්ඤ සම්බුදං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති විද්‍යා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති විද්‍යා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති විද්‍යා
आगाधद्दादुम्मत्तादेवानागामहिद्धिकापुण्यन्तानुमोदित्वा चिरं रक्षन्तु मम परन्ति।